SLDY Directors YouTube channel එකේ තවත් video එකක තමයි අද මේ ඔයගොල්ලෝ තුලින්. ඉතින් මේ video එක කතා කරන්න යන්නේ කොහොමද වාගේ CapCut PC app එකට Sinhala font add කරගන්න කියලා. Video එක යනවා link යනවානේ පහල තියෙන subscribe button click කරලා ඊට පස්සේ න bell icon එකේ notification all වලට දාලා තියාගත්තොත් තමයි මේ වගේ videos වල අපි ඉස්සරහට දාපු ගමන් බලාගන්න පුළුවන්. ඒ වගේ මේ තියෙන අපේ social media මේත් අපි follow කරන්න මතක් කරන්න එපා. පහල description එකේ තියෙන link එකෙන් අපේ Telegram group page එකට අමතක කරන්න එපා. එහෙනම් දැන් අපි යන් video එකට. හරි ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ දැන්ටම CapCut PC app එක install කරලා ඇති කියලා. ඉතින් මේක තමයි app එක. ඉතින් ඔයා මුලින්ම මේ app එක install කරගන්න නැත්නම් ඒ ටික ඔයා install කරගන්න. ඒ ගැන මම කියන්න යන්නේ නැහැ. මම ඔයාලට කියන්න යන්නේ කොහොමද Sinhala font ඔයාගේ CapCut PC app එකට දාගන්නේ කියලා. ඉතින් ඔයාලට මුලින්ම සරලව කරන් තින්නේ කලින් මම CapCut app එකට, ඒ කියන්නේ CapCut mobile app එකට font add කරන්න විදිය වීඩියෝ එකක් ගෙනල්ලා තියෙනවා. ඕගලන්ට පුළුවන් මෙන්න මේ කාඩ් එකෙන් ගිහලා ඒ වීඩියෝ එකත් බලන්න, අනිවාර්යෙන් ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් මේ වීඩියෝ එකකින් කතා කරන්න යන්නේ කොහොමද CapCut PC එකට, එහෙම නැත්නම් CapCut PC app එකට, එහෙම නැත්නම් CapCut එක ලැප්ටොප් එකේ වාගේ තියෙන අන්න ඒ app එකට කොහොමද Sinhala font add කරන්න කියලා. ඉතින් දැන් මුලින්ම ඔයාලට කරන් තියෙන්නේ මේ app එක install කරලා තියාගන්න. ඊට පස්සේ මම යනවා මෙන්න මේ විදිහට Chrome එකට. Chrome එකට ගිහිල්ලා ඔයාලට කරන් තියෙන්නේ මුලින්ම ඔයා search කරගන්න නිකන් අලුත් font කියලා search කරගන්න පුළුවන් වාට. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් Sinhala fonts download කියලා search කරගන්න. මේ අලුත් font site එකේ link එක මම comment section එකේ pin කරලා තියන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ පළවෙනි result එකෙන් ගිහිල්ලා අලුත් font website එකට යන්න. ඉතින් මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් එක එක වර්ගයේ font වර්ග ගොඩාක් මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ඔයා කැමති font එක තෝරගන්න ඕනේ. ඔයාට අදාළ font කීපයක් තියෙනවා, ඒ ඔක්කොම ඔයා තෝරගන්න. ඉතින් මෙතනින් මම එක font එකක් මම තෝරගන්නවා. මෙතනින් බලලා මම මෙන්න මේ font එක තෝරගන්නවා. ඔයාලට පේන ඇති මෙන්න මේක FN කල්ප Sinhala font කියලා තමයි මෙන්න මේකේ තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතන එක එක වර්ගයේ font තියෙනවා. ඒ දේවල් ඔයාලට මෙතනින් try කරලා බලන්න පුළුවන්. මෙතනින් මම මෙන්න මේ font එක select කරගන්නවා. ඊට පස්සේ ඒක උඩ click කරගත්තට පස්සේ ඔයාව මෙන්න මේ වගේ තැනකට එයි. මෙතනින් ඔයාව මෙන්න මෙතන හරියින් ඔයාට download කියන button එක appy වෙනවා බලා ගන්න පුළුවන්. ටිකක් වෙලා මෙතන බලන් ඉද්දි ඉතින් දැන් ඔයාලට වෙනදි download කියන button එක මෙන්න මෙතන appy වුණා. ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මෙන්න මේක download කියන උඩ click කරගන්න එක. එතකොට ඔයාගේ PC එකට මේක download වෙනවා. download වලට ගියාම ඔයාට බලා ගන්න පුළුවන්. මම දැන් මෙන්න මේ විදියට file explorer එකට ගිහිල්ලා downloads වලට යනවා. මෙතන ඔයාලට පේන ඇති මගේ font එක මෙන්න මේ විදියට download වෙලා තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම මෙන්න මේ font එක උඩ double click කරගන්න එක. එතකොට ඔයා මෙන්න මේ විදියට මේක font එක open වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදියට කුරුටියත් එක්ක. ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන උඩ තියෙනවා print කියලායි install කියලායි. ඉතින් මෙතනින් මෙන්න මේ install කියන එක උඩ click කරගන්න ඕනවා. ඉතින් මම දැන් මේ විදියට install කියන එක උඩ click කරගන්නවා. එතකොට ඔයා මෙන්න මේ විදියට install වෙන interface එකක් ඇවිල්ලා ඒක නැති වෙලා යනවා. ඊට පස්සේ මෙන්න මේක සාර්ථක විදිහට ඔයාගේ PC එකට install වෙලා තියෙන්නේ. ඉතින් මේක install කරගත්තාට පස්සේ ඔයාගේ Sinhala font භාවිතා කරන ඕනම app එකකට මේක use කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ඒ අදාළ app එකේ fonts වලට ගියාම ඔයාට බලා ගන්න පුළුවන් මේකේ මෙන්න මේ Sinhala font එක එතන බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි CapCut එකෙන් Sinhala type කරන්න ඕන නිසා ඔයාට බලා ගන්න පුළුවන් දැන් මම CapCut app එක මෙතන තියෙනවා. මම දැන් මේ CapCut app එක open කරගන්නවා. මේ විදිහට CapCut app එක open කරගෙන මම new project එකක් open කරගන්නවා. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන මෙතන ඔයාලට පේන ඇති මෙන්න මේ උඩ තියෙන text කියලා icon එක මෙන්න මේක උඩ click කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙන්න මෙතන තියෙන default text කියලා මෙන්න මේ විදිහට add text කියන තැන default text කියලා මෙන්න මේ දන් ලකුණු උඩ click කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේන ඇති මෙතන තියෙන text එක මෙන්න මේ විදිහට ඇවිල්ලා ඔයාලට පේන ඇති මෙතනින් ඔයාලට පුළුවන් ඒ text එක වෙනස් කරගන්න මෙන්න මේ විදිහට. ඉතින් ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන මෙන්න මෙතන ඔයාලට පේන ඇති font කියලා තියෙනවා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට පේන ඇති system කියලා තියෙනවා මෙන්න මේ උඩ click කරගන්න. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන පල්ලෙහෙන් ඔයා අර download කරපු font Sinhala font මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට මම දැන්ටම Sinhala font කීපයක් මම මෙතනට add කරලා තියෙනවා. ඉතින් මම මෙන්න මේක තමයි ඕලන්ට මතක ඇති download කරගත්ත font එක. ඉතින් වෙනත් font උත් තියෙනවා මෙතන ඔයාලට පේන ඇති මෙන්න මේ FN කල්ප Sinhala font කියන එක තමයි මම download කරගත්තේ. ඉතින් දැන් ඔයාලට පේන ඇති මෙතනට අපි Unicode තමයි පාවිච්චි කරනවා. ඒ කියන්නේ අපි ඉංග්‍රීසි අකුරු ගාද්දි තමයි සිංහල අකුරු ටයිප් වෙන්නේ. අපි සිංහල අකුරු ටයිප් කරා කියලා මෙතනින් වැඩක් වෙන්නේ නැහැ.
ඉතින් ඒක කරගන්නත් ඔයාලට මම කලින් වීඩියෝ එකෙත් මේක කියලා දුන්නා ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එකත් බලන්න ඒක කරගන්නවට පුළුවන් මෙතනින් හෙලපුරු කියන website එක open කරගන්න. හෙලකුරු කියන website එක open කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන unicode font කියන තැනට ඔයාලට අවශ්‍ය වචනය english වලින් type කරගන්න. මම මෙන්න මේ විදිහට type කරගන්නවා english විදිහට. ඒ කියන්නේ ඔයාලට ඉංග්‍රීසි අකුරු පාවිච්චි කරලා සාමාන්‍යයෙන් අර අපි english විදිහට අරගෙන message කරන්නේ. අන්න ඒ විදිහට ඔයාලට type කරගන්න පුළුවන් මෙන්න මේ unicode font කියන තැන. මම මෙතන type කරගන්නවා. ඉතින් මම මේ විදිහට type කරගත්තා. මම මේක ඉංග්‍රීසි විදිහටම type කරගන්නේ. ඒ කියන්නේ මෙන්න කියලා ලියද්දී අපි type කරන්න ඕනේ M E double N M E double N A කියලා තමයි type කරගන්න ඕනේ මෙන්න කියලා ලියද්දී. ඉතින් ඊට පස්සේ වාර ගන්න තියෙන මෙන්න මෙතන convert කියන කොට click කරගන්න එක. එතකොට ඔයාව මෙන්න මෙතනත් සිංහලෙන් තමයි ඔයාලට අකුරු ටික බලා ගන්න පුළුවන් ඉන්නේ. හැබැයි වා මෙන්න මෙතන copy text කියන කොට click කරගත්තාම මේකේ ඉංග්‍රීසි අකුරු ටික තමයි copy වෙන්නේ. ඉතින් ඊට පස්සේ වාර ගන්න තියෙන මෙන්න මෙතන font එක වදාගත්ත තැනට එල්ල මෙන්න මෙතන type කරන තැන මෙන්න මේක paste කරගන්න එක. ඔයාලට පුළුවන් control v එක press කරලා paste කරගන්න. එහෙම නැත්නම් right click කරලා paste කරගන්න මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට පේනවා ඇති දැන් මෙන්න මේ විදිහට අපේ අදාළ font එකට අදාළ අකුරු ටික type වෙලා තිනවා බලා ගන්න පුළුවන්. මම මෙතනින් වෙනත් single font එකක් ඔයාලට දාලා පෙන්නනම් මෙන්න මේ විදිහට ඔයාලට පේනවා ඇති ඒකත් මෙන්න මේ විදිහට අපිට දා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පේන ඇති මෙන්න මේ විදිහට තමයි සිංහල ෆොන්ට් ඔයාගේ CapCut PC app එකට දාගන්නේ. ඉතින් හරිම ලේසි, මේකේ ලොකු දෙයක් නෑ. ඔයාලට කරන්න තියෙන්නේ normally අර කලින් කියා වගේ අදාළ ෆොන්ට් එකව download කරගෙන ඒ ෆොන්ට් එකව downloads වලට ගිහිල්ලා මේ විදිහට open කරගෙන මෙන්න මෙතනින් install කියන උඩ click කරගන්න විතරයි. එතකොට ඔයාගේ ඒ ෆොන්ට් එක ඔයාගේ PC එකට කෙලින්ම full PC එකටම install වෙන්නේ. ඒ කියන්නේ ඔයාට පුළුවන් වෙනත් සිංහල ෆොන්ට් භාවිතා වෙන තැනක වුණත්, ඒ කියන්නේ වෙනත් සිංහල ෆොන්ට්ස් පාවිච්චි වෙන software එක වුණත් මේ ෆොන්ට්ස් ටික use කරන්න. ඉතින් ඔන්න ওই විදිහට තමයි CapCut එකටත් මේ විදිහට සිංහල ෆොන්ට් add කරගන්නේ. ඉතින් ඔන්න ওই විදිහට තමයි CapCut PC app එකට සිංහල ෆොන්ට් දාගන්නේ. වීඩියෝ කොහොමද කියලා දැන අනිවාර්යෙන් like කරන්න, comment කරන්න, මේක ඕන දන්න යාළුවෙක් ඉන්නන අනිවාර්යෙන් යට දැනගන්න share කරන්න මතක් කරනවා. පහල තියෙන subscribe button click කරලා ඊට පස්සේ bell icon එකේ notification all වලට දාලා තියාගත්තොත් තමයි මේවාගේ videos අර අපි ඉස්සරහට දාපු ගමන් බලා ගන්න පුළුවන්. ඒ වගේ මේකේ තියෙන අපි social media මේ අත අපි follow කරන්න මතක් කරන්නවා. පහල description එකේ තියෙන link එකෙන් අපි telegram group එකේ join වෙන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට සමු ගන්නවා ඊළඟ video එකෙන්. හම්බෙමු.